ප්‍රතිපක්ෂ නායකයා කිව්වේ මේ එන්නත ගන්න රට පුරා හිඟා කකා යනවා කියලා. මම එන්නත ගන්නෙ නැතේ කිව්ව අන්තිම මිනිහටත් ගහන එක. උන් මොකද කරේ? ඒ කියන්නේ ඒගොල්ලෝ මහජනයා උනන්දු කරා එන්නත ගන්න යන්න එපා කියලා. අද මරණයකින් 80ක් 90ක් එන්නත නොගත්ත අය. ඉතින් දැන් රජයේ විශාල ව්‍යාපාරයක් පරිණනවා 60 සමත් අයන්ට ඔක්කොටම ලබා දෙන්න කියලා. ඉතින් මේකේ අපිට ලොකු සැකයක් ඇති වෙලා තිනෝ මේ වෘත්තීය සමිතිකාරයෝද මේ වැඩ කරන්නේ මේ විපක්ෂයේ වැඩ කරන අයද නැත්නම් ජාත්‍යන්තරයේ බලල්ලතක් කැටියට මේගොල්ලෝ කටයුතු කරනවාද කියලා මම දැක්කේ ඊපෙද පත්‍රෙත් තිනවා විශාල වශයෙන් විදේශ මුදල් හම්බෙලා තිනවා කියලා මේ කටයුත්ත කරන්න. ඉතින් අද මේ අසන මේ කොවිඩ් රෝගේ අපේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් ගෙන අප එකක් මේ ජාත්‍යන්තරයෙන් ආපු එකක් අපි කවුරුවත් බලාපොරොත්තු නැති මොකද ඒක පාලනය කරගෙන ගියා අදටත් පාලනය කරගෙන යනවා. ඉතින් ඒ පාලනය කරගෙන යනකොට මේක අවුල් කරන්න ඒ යන ගමන් මග සැලසුම් ගත නොයන්න අවශ්‍ය කටයුතු මේ ඔක්කොම අය කරන්න. අද වේදිකාවල කතා කරලා ඔක්කොම කළා. දැන් අද කතා කරන්නේ රට ලොක්ඩවුන් කරා මදි කියලා. ෆැක්ටරි වහන්න කියලා. ෆැක්ටරි වැහුවොත් මොකද වෙන්නේ? නුත් රජයේ බොහොම ප්‍රවේශමෙන් යම් යම් නීති රීති දාගෙන ඒ අපනයන කටයුත්ත ඒ විදිහටම කරන්න කටයුතු කරගෙන. පාරවල් හදන එක කර මොකද මේ රටේ රාජ්‍ය සේවයේත් අර්ධ රාජ්‍ය සේවයේත් සේවය කරන වාගේ පස් ගුණයක් ඉන්නවා පුද්ගලික අංශයේ තමන්ගේ පුද්ගලික එදිනෙදා රස්සාවල් කරගෙන ඉන්න අය. ලොරි එක ඩ්‍රයිවර් වෙන්න පුළුවන්, ක්ලීනර් වෙන්න පුළුවන්, වැලි අදින මනුස්සයා වෙන්න පුළුවන්, ගල් කඩන මනුස්සයා වෙන්න පුළුවන්, මේසන් බාස් වෙන්න පුළුවන්. ඒ සියලු දෙනාටම ලොක්ඩවුන් කරලා රස්සාව නැති වෙනවා. රජයේ බොහොම ප්‍රවේශමෙන් කල්පනා කරනවා ඒ අයගේ රස්සාවත් ආරක්ෂා කරගෙන කොහොමද යන්නේ කියලා. ඒ හින්දා රජයේ උත්සාහ කරනවා ඒ කරනුත් විපක්ෂය වෘත්තීය සමිතියක දා කල්පනා කරන්නේ මේක කඩා කප්පල් කරන්න. ඉතින් ඒකට ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ මේ රටේ ජනතාව දැනුවත් කරන්න ඕනේ මේක පිළිබඳ. ඉතින් ඒකට අපෙත් සමහර අය රුකුලක් දෙනවා අපි බොහොම කනගාටු වෙනවා. අපෙත් සහෝදර දේශපාලන පක්ෂ අපේ කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිතුමත් එක්ක එකම වෙලා යනවා. එළියට ගිහිල්ලා කොළ අස්සම් කරනවා රට වහන්නේ කියලා. හැබැයි ඒගොල්ලන්ට සීලු දිනාටම කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිතුමාට කියන්න තිබුණා. ජනාධිපතිතුමාට කැබිනට් මණ්ඩලයේ කියන්නේ නැහැ. එළියට ගිහිල්ලා අස්සම් කළ මේක දුන්නාම රට තුල අර්බුදයක් පේනවා. පක්ෂ තුල අර්බුදයක් ඇති කරනවා. අපි ඒ ගැන කනගාටු වෙනවා ඒගොල්ලෝ කරපු කර. ඒගොල්ලන්ට සීලු දිනාටම කැබිනට් මණ්ඩලයේ ජනාධිපතිතුමා හම්බෙන්නලා කතා කියන්න පුළුවන්. එහෙම නැත්නම් මන්ත්‍රී කණ්ඩායමේ රැස් වීම දිකන්න එහෙම නැත්නම් පුද්ගලිකව හම් වෙලා කියන්න පුළුවන්. ඒක කියන්නේ නැතුව මාධ්‍යට කතා කරලා කරනවා කියන්නේ පොඩි ජාත්‍යන්තර බලල්ලතකට අහු වෙලා වගේ අපිට පේන්නේ. ඉතින් අපි කනගාටු වෙනවා. නුත් මේ රට ආරක්ෂා කරලා අපි ඔක්කොම බලන්න මේ රටේ ජනතාව දිහා මිතන් මගේ බලය ගැන නෙමෙයි. අපිට ඉස්සරහට යන්න පුළුවන් ඒකට පුළුවන් මේ කොවිඩ් රෝගේ අවසන් වුණාට පස්සේ අපි සීලු දෙනාටම මේ ඉස්සරහට යන කටයුතු කරන්න. Breaking.lk